ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මහරු ගැටුමින් වියකිය රැඳවියන් හතර දිනකගේ දේහයන් ආදාහණය කිරීමට අධිකරණ නියෝග ගැටුම පිළිබඳ අවසන් වාර්තාවත් අධිකරණ ඇමතිට ජනපති කැපිතිගොල්ලෑවට දහනමුවන් ව්‍යවස්ථාවේ සඳහන් බොහෝ කරුණු ප්‍රජාතන්ත්‍රවාදී අර්ථවත් කළා කරකුලේ පියත සිහිමි පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් ග්‍රාමීය ජනතාව දීර්ඝකාලීනව මුහුණ පාන ගැටලු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ක්‍රියාත්මක ගම සමක පිළිසඳරක් වැඩසටහනේ සිවුවෙන්න ඊයේ කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානයේදී පැවැත්ුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපි කොරිරු යුද්ධයෙන් වැටකාල අවුරුද්දක් හේන් ගොවිතැන් කරපු ඉඩම් ගේ අයිනෙන් පවා ගල් දාලා වෙන් කරලා සීමා කරලා තියෙනවා ජනාධිපතිතුමනි. ගොඩබෝග වගා කිරීම සඳහා මේ ඉඩම් නැවත ලබා දෙන මේ ස්තුතියි. හරි අපි ඒකට චක්‍රලේඛ නැක් යවලා තියෙනවනේ නේද? ඒක බලන්න හරියට ඉක්මනට ක්‍රියාත්මක කරන් තාම මේ අය දැනුවත් වෙලා නැහැ. ඒ වගේ මිනිස්සු වගා කරලා තියෙන ඉඩම් වලට ගල් දාලා තියෙනවා නම් ඒ ගල් හැමතැනම පොදුවේ මෙතන විතරක් නේ රටේ මේ වගේ ආපස්සට ගන්න කැලෑ නැති හැරිය දක්වා ගන්න අවසරය දෙන්න කියලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන ඉසිල්ලක්. ඔව්. දැන් මේක අර Google සිතියමෙන් බල්ලානේ දාලා තියෙන ගල්. එතන ඒක නිසා දැන් ඒක හරියට භූමියට ගිහිල්ලා අර කැලෑව තියෙන ප්‍රදේශෙන් ඒ ගල් දාන්න දැක්ක. ගල් දාද්දි 2014 දී කැලෑ මහිමේ දැම්මේ සර්. මම දැන් සුද්ධ වෙලා අතුල්ට ගිහින් දින ඒකයි සර් වෙලා තියෙන්නේ. මොකද යසාදාත් නැති කියලා. යුද්ධ කාලේ මේ මිනිස්සු කොහොම කැලෑවල හිටියේ? වගා කරන්න විදියක් නැහැ. වගා කරගන්න විදියක් නැතුව මේ ගිහින් පන්සලේ ඉන්නවා ඉස්කෝලේ ඉන්නවා ග්‍රෙවල් කන්ද ඉන්නේ. දෙවල එක කන්නක් වගාට දුරම පඳුරු. Google එකෙන් බලපම කැලේ. ඒක ඇත්තට වෙලා යසාදාත්. දැන් හුඟක් ප්‍රදේශවල ඔය ප්‍රශ්නේ තියෙනවානේ. ගම්මාන තිබිච්ච ඒවා ගම්මාන අතෑරලා ගියා 80 ගණන් වල ඉඳලා. ඊට පස්සේ 2009 තමයි නැවතත් ආවේ. ඒ වෙනකොට මේවා කැලෑ වෙලා. ඉතින් අර පරණ ගම්මාන වලටත් ඒගොල්ලන්ට වගා කරගන්න ඉඩ දෙන්න. දාංගේ ජලාශය බඳලා අවතන් කරලා අවුරුදු 5ක් වෙනවා බදිංචි කරලා තවමත් අපට ඉස්සන්රය ප්‍රදේශයේ කොමුරු ඉඩම් දෙනවා කොට ඉඩම් දීලා නැහැ අපිට අර පළවෙනි හතරේ යට ගිය පවුල් 80ට විතරක් ගොඩ ඉඩම දීලා තියෙනවා ඕමාරකට බදිංචි පවුල් කීපයකට විතරක් කොමුරු දීලා තියෙනවා ඉස්සන්රය ප්‍රදේශයේ සහ නැවත යට ගිහින් ඉවත් කිරීමට යෝජිත පවුල් ඔක්කොම 1700ක් තියෙනවා ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එකට යට වෙන අයට හදන්න මේ ප්‍රොජෙක්ට් එකේ යටතේම මුලින්ම තෝරගන්නවනේ ඉතින් එහෙම තෝරගන්නේ නැතුවද මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ ඔව් සර් මේ ව්‍යාප්තික ක්‍රියාත්මක කිරීමේදී විකල්ප ඉඩම් හඳුනාගත්තට ඒවා නිදහස් කරගෙන නෙවෙයි කටයුතු කරේ ඒ සඳහා ඉතින් දැන් ඒකට ඒ අය වැරදි නෑනේ දැන් ඒක ඉක්මන් කරන්න ලබා දෙන්න හොඳද දැන් මේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඉස්සෙල්ලම කරන්න ඕන එක ඒකෙන් අවතන් වෙන අයට ඉඩම් දෙන එකනේ ඉතින් දැන් ඒක ඒගොල්ලන්ගේ ඒ අයගේ වැරද්දක් නේ වහාම ඒ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්න ඔබතුමාට පිළිසෙත් දෙනවා මේ වැඩ තමයි වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතා ප්‍රසාදයේ පසුබෑමක් පවතින බවට තමන් පිළිගන්නා බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කරමින් ජනතා ප්‍රසාදයේ යලි ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි රාජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ රටේ ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇතුළේ ඉන්නවා. හැබැයි බලාපොරොත්තු ක්‍රමක්‍රමයෙන් කඩ වීගෙන යනවා. ඔබතුමා දන්නවා. जनता प्रसाद पशुभक्तन अड़वीमक्तन एक अवंक मे पिली मद अति गर जनाधिपत माटा गर अगमेट दीपलटम अभी की मे पिली मदव अभी नवत विमर्शन अक्त पलवीनीकम ऐ अट मे दे सिद्धवेणी प्रसाद की नदी अड़वे अपे वेडपील अभी विनस्कराद नद ए विनस्कर ऐ विनस्करी कुमन हेतु निषाद कौर निषाद कि हेम कर मे वेडपील नवत यथात पत्कर गणीमय अवश्यवेण ये जनता वत्सरहटयान संवर्धने वेडपील को अद रटट अवश्यला अन्न ये वेडपील क्रियात्मक किरीमटाई अति गर जनाधिपत मत गर अग्रमा मुल्लेटोणि जनता अतकोल अतकोल तमय प्रश्न अति
එහිඳා නොමැති පිළිවෙත ශක්තිමත් කරගෙන අපේ දේශීය ආයෝජකයන් ධිරිමත් කරගෙන ඒ අයටත් අවස්ථාවක් දෙන්න ඕනේ මේවට සම්බන්ධ වෙන්න. එහෙම නැතුව හිතුවිතු විදියට චීනයට එක කොටසයි ඉන්දියාවට තව කොටසයි තවත් කට්ටියකට තව කොටසක් එහෙම මේ රට කැලි කැලි වලට කඩලා එහෙම නැත්තම් මේ අපේ තියෙන මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන ඒ ආයතනවල වැඩ කරන පුද්ගලයන් පමණක් නෙමෙයි අපේ රටේ ජනතාවත් කැමති වෙන්නේ. අපි කැමති වෙන්නේ. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස සමගි ජනබලවේගය ඉල්ලීමක් කර සිටිනවා. එහි මහලේ කම්පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දමබණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව සඳහන් කළා. මේ ව්‍යවස්ථාව එකායක මත නායකත්වයේ මත පදනම් වෙච්ච එකට වැඩිය ජනතාවාදී ජනතාවට බලය තියෙන පක්ෂයක් විදියට අපි මේ ව්‍යවස්ථාව හදලා තියෙනවා. මේකේ විධායක සභාවේ නායකයා පත් කරන්නේ. ඉතින් විධායක සභාව අවුරුද්දකට සැරයක් රැස් වෙනවා. අපේ පක්ෂයෙන් ප්‍රශ්නයක් නැහැ. අපිට සුදුසුයි රට පිළිගන්න පුජ්‍යලු ඉන්නවා නම් අපි ලෑස්ති සමගි ඒ අයත් එක්ක සංසන්දනගත වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. අපිට දැන් ආරංචි ලැබිලා තියෙනවා. අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපිට පණිවිඩ ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිස් මේකට සම්බන්ධ වෙනවා. ඔබතුමා ඒක විශ්වාසෙන්ද කියන්නේ මේ වගේ සම්බන්ධ වෙනවා කියලා? අනිවාර්යෙන් විශ්වාසෙන් කියන්නේ. අපි දැන් දිගටම කියන්නේ පළාත් සභා මැතිවරණ තියන්නේ කියලා. උත්තරයක් දෙන්න නැතුව මැතිවරණ තියාගෙන බෑ. අපි පළාත් සභා මැතිවරණ ලෑසි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන. පක්ෂයක් විතර සංවිධානය වෙද්දී අපි නොඑක ආකාරයට සංවිධානය වෙනවා. එක එක සංවිධාන තියෙනවා. ඉතින් 43 වෙනි සංවිධානික වෙනිම දෙයක්. සමගි ජන බලවේගය කියන්නේ වෙනිම එකක්. ඒ වගේම මම එකක් කියන්න ඕන අපි සමගි ජන බලවේගයෙන් ඊළඟ ජනාධිපති වර්ණයට සමගි ජන බලවේගයේ නායකයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ලාංඡනීය වෙනසක් වෙනවද? එම ලාංඡනීයමද ඉදිරියට යන්නේ? සමගි ජන බලවේගයේ අලුත් ව්‍යවස්ථාව අනුවම අපි තීරණය කරලා තියෙන දුරකතනය අපේ ලාංඡනය. ඒක වෙනසක් නැහැ. අපි මේකට විකල්ප සමගි ජන සන්ධානය අපි ගොඩනගන්නේ අපිත් එක්ක එකට වැඩ කරන මිත්‍ර පක්ෂවල ඒකාබද්ධ ව්‍යාපාරයකට ඉඩකඩක් ලබා දෙන්න නැත්නම් එකට වැඩ කරන්න. රජයට වසරයි. රජයේ ගේන්න මූලික වුණු ස්වාමින් වහන්සේලා මහපාරේ. රජයේ කෙරුවා මේකෙන් තේරෙනවා 1948 න් පස්සේ වැඩිම බොරු කියලා බලයට පත් උන් රජය බොරුවෙම රටපාලනය කරනවා කියලා ඇල්ලේ ගුණවත් ස්වාමීන් වහන්සේ කිව්වා. අපි බලාපොරොත්තු වෙන්නේ පුටින් කෙනෙක් දැන් ඇවිල්ලා තියෙන හිටන්ටත් අන්ත කෙනෙක් කියලා කියනවා. අපි දන්නේ නැහැ කවුද හිටන් කියන්නේ කියලා. ඉතින් මේ தත්ත්වය තුල ස්වාමීන් වහන්සේලා පාටට ඇවිල්ලා තියෙනවා. වියත්මක කියන අය දැන් කලකිරලා ඉන්නවා. 19 වන ව්‍යවස්ථාවේ සඳහන් බොහෝ කරුණු මෙරට ඉතිහාසයේ තුල ජනතා පරමාධිපත්‍ය අර්ථවත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සමාජ සංවර්ධන මහා ලේකක අධිකාරී පූජ්‍ය කරකුලේ පියද සිහිමියන් පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. එදා අපි සතුටු වුණා සෞභාග්‍යයේ දැක්මයි අපට එන්නේ කියලා. එහෙත් මේකද මේ සෞභාග්‍යයේ දැක්ම කියන සංවේගය අපට ඇති වෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ හොඳම ජනතා පරමාධිපත්‍ය අර්ථවත් කරන හොඳම ව්‍යාපෘතිය හැටියට අපි දැක්කේ 19 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් බොහෝ කරුණු. අපි හැමදාම මෙනෙහි හිටියේ ජනතාවගේ පැත්තෙන් මිස පාලකයන්ගේ පැත්තෙන් නෙමෙයි. වයඹ පළාතේ භුවනක බාහු රජුරුවන්ගේ රාජසභා මණ්ඩපය විනාශ කළා. කෝ ඒවයි ගත්ත ක්‍රියාමාර්ගයේ කුමක්ද? කිසිවක් නැහැ. මේ රට කාර්මික වශයෙන් දිනු කරන්න හැදුවත් පාරම්පරික වශයෙන් වැඩි හරියක් අපේ ගැමි ජනතාව ජීවත් වෙන්නේ සහ නාගරික ජනතාවට අවශ්‍ය කරන ආහාර සම්පාදනය කරන්නේ කෘෂි කාර්මික ජනතාව නැත්නම් ගොවි පින්නතු. අද මේ වෙන විට අපේ රටේ බොහෝ ප්‍රදේශවල අස්වැන්න ගෙට ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. නමුත් ඉතාම බරපතල ඛේද වාචකයක් තියෙනවා. කී දේව කියන රුමියගෙන් වෙන හානිය අද වෙනකලුත් නවත්තන්න බැරුව ගියද තේන දළඹු ඇවිල්ලා මා අවුරුදු කීපයක් වෙනවා. මේ සේනා දළඹුව වගේ සතෙක්වත් සම්පූර්ණයෙන් මර්ධනය කරන්න බැරි තත්ත්වයට අපේ රටේ කෘෂිකර්මය යෙදිලා තියෙනවා නම් මේකේ වගකීම බාරගත යුත්තේ කවුද? ග්‍රාමීය නව ව්‍යවසායකින් බිහි කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමට විද්‍යාතා නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛතාවයගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය දුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්තකරුවන් ඇති කිරීමේදී නව තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීම සිදු කරන ලෙස ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විදාතා නිලධාරීන්ට සහ නිපුණතා සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වර්තමානයේ වන විට තරුණ විරැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ඇති කිරීමට නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරීක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ සහ වේවැල් පිත්තල මැටි ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන 2021 අයවැය යෝජනා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද ඒ මහතා මිහිදී නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා උපාධිධාරී පුහුණු නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද මිහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති අතර සෑම කෙනෙකුටම වෘත්ති අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ පහසුකම් සලසමින් වෘත්ති අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම රැකියා වෙළඳපොළට සරිලන අන්දමින් විෂයමාලා සංවර්ධනය වෘත්ති අධ්‍යාපන කටයුතු ප්‍රාදේශීයව පුළුල් කිරීම දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් තාක්ෂණික හා ඉහළ වෘත්ති අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ග්‍රාම සේවා වසමකට කර්මාන්තකරුවෙක් බැගින් නව කර්මාන්තකරුවන් 14022ක් බිහි කිරීම මෙවර අයවැයෙන් අපේක්ෂා කරන අතර විදාතා නිලධාරීන් නව කර්මාන්තකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කළ යුතුයි. පාරම්පරික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක්ද මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පසුගිය යහපාලන රජයේ විසින් සිදු කරන ලද ආර්ථික පරිහානිය පිළිබඳව ප්‍රබුද්ධ සංවාදයකට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව වෙළඳ මාධ්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය මාධ්‍ය සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අවාසනාවකට අපේ විපක්ෂේ බොහෝ දෙනෙක් හිතන්නේ සුමට ලෙස තියෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන් මාධ්‍ය හමු පවත්වලා ජනතාවට වහා සහන ලබා දියව් කියනවා. හැබැයි ඒ සහන ලබා දියව් කියන විපක්ෂය 2015 සිට වර්ෂ පහක් මේ රට ආණ්ඩුකරණයේදී සමස්ත රට විනාශ කිරීමේ මහා කාර්යභාරය කරපු අය තමයි මෙසේ කියන්නේ. සෑම අංශයක්ම කඩාවැටපු එකම රජයේ ලෙස ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ විපක්ෂ නායකතුමා සාමූහික වගකීම යටතේ වගකීම් දැරිය යුතු කැබිනට් මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීන්දුව තීරණ කරන කොටගෙන. ඉතින් මම කැමති ඒ යහපාලන ආණ්ඩුකරණයේ ඇතිවෙච්ච කඩාවැටීම පිළිබඳ එතුමාට අභියෝගයක් කරන්න එතුමා මේ කියන කතත් එක්ක ඕනෙම ශ්‍රව්‍ය දෘශ්‍ය සම්නිවේදන මාධ්‍ය නිකන් ගංගොල ගිහිල්ලා කටට එන දෙයක් කියනව වෙනුවට එතුමාගේ රජයේ එතුමා සාමූහික වගකීම යටතේ කැබිනට් මණ්ඩලයේ සිටියේදී මේ රටට කරපු විනාශේ කෘෂිකර්මයට කරපු විනාශේ කර්මාන්තවලට කරපු විනාශේ සේවාංශයට කරපු විනාශේ රටේ ජාතික ආර්ථික දේහ නැති කිරීම පිළිබඳව ප්‍රබුද්ධ සංවාදයකට පැමිණෙන්න කියලා මම ආරාධනය කරනවා. මහර වන්දනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ පසුරුවේ අධිකරණ අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. මේ අතර එම ගැටුම අතරතුරදී මිය ගිය රැඳවියන් සිවුදිනෙකුගේ මෘතදේහයන් ආදාහනය කිරීමටද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් පත් කළ කමිටුවේ පූර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් පස්වරුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා වෙත බාර දීම සිදු කෙරුණා. පසුගිය නොවැම්බර් මාස 29 වන දින මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඉන් සිව් දෙනෙකුගේ මෘත ශරීර ආදාහනය කිරීම සඳහා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එලෙස ආදාහනය කිරීමට නියෝග කළ සිරුරු හතරම කොවිඩ් ආසාදිත මෘත ශරීර බවටයි හඳුනාගෙන ඇත්තේ. මහර බන්ධනාගාර සිද්ධියේදී බහුවිධ විශේෂඥ මණ්ඩලය විසින් කොවිඩ් ආසාදනය වෙච්ච මෘතදේහ හතරක් සම්බන්ධයෙන් මූලික පච්චාත් මන පරීක්ෂණ වාර්තා හතරක් ඉදිරිපත් කළා. මා ගරු නීතිපතිතුමා වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙනුවෙන් අයද සිටියේ එම සියලුම මෘතදේහ හතර සම්බන්ධයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් නියෝගයක් අයද සිටියේ. අප්‍රේල් 4 වෙනිදා ගැසට් පත්‍රය චක්‍රලේඛන හා රෙගුලාසි බලාත්මකව පැවතිය යුතු බවට මා ගරු අධිකරණයට කරුණු සැලකර සිටියා. අධිකරණයේ විසින් මෘතදේහ හතරක් සම්බන්ධයෙන් ආදාහනයට නියෝග ලැබුණා. ඒ අනුව දැනට මෙම මහර සිද්ධියේදී කොවිඩ් ආසාදිත මෘතදේහ 8ක් සම්බන්ධයෙන් ආදාහනයට නියෝග ලබාගෙන තිබෙනවා. වෛද්‍යවරුන් පවා දක්වා තිබෙනවා මෙම දේහයන් කොවිඩ් ආසාදනය වෙලා තියෙන හින්දා ආදාහනය කළ යුතු බවට. මේ දේහයන් තුලින් ලබා ගන්නා ලද ආගන්තුක ද්‍රව්‍ය ඒ සියලුම දේ රස පරීක්ෂකවරයා වෙත
ලබා දී තිබෙන බවට අද දින රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ අදාළ විශේෂඥවරයා විසින් ගරු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. කිසිදු ආකාරයකින් මෙම මුත්ත දේහ අපරාධ විමර්ශන කටයුතු සඳහා නැවත ගොඩ ගැනීම අවශ්‍ය නොවන බවට ගරු අධිකරණය සෑහීමකට පත් කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුරදී ජීවිතක්ෂයට පත් වූ තවත් රැඳවියන් තිදෙනෙකුගේ මృత ශරීර අධිකරණ නියෝග ලැබෙන තෙක් රඳවා තබා ඇති අතර මෙම නඩුව නැවත විභාග කිරීම සඳහා ජනවාරි 8 වනදා දක්වා කල් තබා තිබෙනවා. කොවිඩ් අවදානම ඩොමිති ප්‍රදේශවල උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන ලෙසට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතරම මේ කොවිඩ් අර්බුදයත් එක්ක පණ ගැන්වෙන විවිධ ක්‍රියාකාරකම් තුළ පෞද්ගලික උපකාරක පන්තියකට සහාය ගුරුවරයාට තිබෙනවා ශිෂ්‍යයා වෙනුවෙන් මහා වගකීමක්. ඔහුගේ සෞඛ්‍ය ආරක්ෂා පිළිබඳ ලොකු වගකීමක්. සමුළු ලංකාවෙම ගුරුවරු නියෝජනය කරන සංගමයේ හැටියට සමස්ත ලංකා වෘත්තීය දේශකරුන්ගේ සංගමයේ දැනටමත් දරුවෙකුට මේ කොවිඩ් අර්බුදයක් පන්ති කාමරය තුළ ඇති නොවෙන් අපි තා වගකීමෙන් දරුවන් සුරක්ෂිතව රැකගන්න සියලු සැලසුම් මේ වෙනකොට අප සංගමයේ විසින් සකස් කර ඉවරයි. අපිව විශ්වාස කරන්න මේ ගුරු පෞරවයක් ඉන්න අපි තුළ මෙවැනි අර්බුදයක් ඇති නොවෙන්න වගකීමෙන් අපිට දරුවන්ට උගන්වන්න හැකියාව තියෙන බව මම මේ වෙලාවේ මාධ්‍යයට කියනවා. ඔන්ලයින් ක්‍රමවේදය තුළ අපි තුම පන්තියක ළමයි 100ක් ඉන්න පන්තියක් කරන්න කියලා. නමුත් කවම කවදාකවත් 100ක් පන්තියට එන්නේ නැහැ. ඒකට හේතුව ළමයේ කේතුවට එන්න නම් ඒකට අන්තර්ජාල සම්බන්ධතාවය තියෙනවා. ඒ වගේම ඒකට ඩිවයිස් එක තියෙනවා. ඉතින් ඒක තුළ විසමතාවයක් ඒ වගේම මේ කරන ක්‍රමවේදය තුළ සමහර වෙලාවට උන් ළමෙක් කතා කරනවා මේ මට ඇහෙන්නේ නැහැ පේනවා විතර. තව කෙනෙක් කියනවා පේනවා ඇහෙනවා විතර. ඒකට හේතුව ඒ පාවිච්චි කරන යම් කිසි නිශ්චිත ඩිවයිස් එකක් නොවේනි පාවිච්චි කරන්නේ. ඒක දුරකථනයක් වේවා, ටැබ් එකක් වේවා, කම්පියුටරේ වේවා, එතන විසමතාවයක් තියෙනවා. ඊළඟ දේ තමයි ඔය මොනෑම හෝ ක්‍රමයක් නැති. අපි තුම මේ සියල්ල තියෙන කෙනෙක් ඉන්නවා කිව්වොත් ඒත් මතුවෙන ප්‍රශ්නයක්. එතෙන්ට පාසල් අධ්‍යාපනය ක්‍රමවත්ව විධිමත්ව තිබුණා නම් ලංකාවේ ටියුෂන් බිහි වෙන්නේ නැහැ. ටියුෂන් බිහි කළේ අපි නෙමෙයි. ටියුෂන් බිහි වෙලා ඉස්සරහට ආවේ අසමානතාවය නිසා. අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ කොවිඩ් තත්ත්වයේ පවතින ප්‍රදේශවල පන්ති ආරම්භ කරන්න ඉඩ දෙන්න කියලා. කොවිඩ් අවදානමක් නොමැති දිස්ත්‍රික්ක ගණනාවක් ලංකාවේ තියෙද්දී ඇයි ඒ දිස්ත්‍රික්කවල පන්තියක් ආරම්භ කරන්න ඉඩ දෙන්න බැරි කියන විද්‍යාත්මක හේතුව අපිට කියන්න පුළුවන් නම් ඉතාම සාර්ථකයි. ගුරුවරුන්ට සල්ලි තියනවා හෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සල්ලි වලින් ඉස්සරහා කාලේ ජීවත් වෙන්න පුළුවන් හෝ කියන කාරණාව නෙමෙයි විද්‍යාත්මකව හේතුවක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. රජයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට හෝ පන්තියක් ආරම්භ කරන්නට බැරි වෙන හේතු සහ තවත් කාරණාවක් තමයි සමාජයේ වගේම බලධාරීන් වගේම සියලු දෙනා හිතනවා ටියුෂන් කියලා කියන්නේ මේ ළමයි දහස් ගණනක් ඉන්න විශාල පිරිසක් ඒකරාශී වෙන ස්ථානයක් කියලා. එහෙම පන්ති තියෙනවා. නමුත් ඊට වඩා ගම්වල ඕනතරම් තියෙනවා. ඒක නොදකින්න කිසිම හේතුවක් නැහැ. ළමයි 10 15 20 කරන පන්ති. සංගමයක් විදිහට සියලු සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පන්ති ආරම්භ කරන්න සමස්ත ලංකාවේම වෘත්තීය දේශකවරු විදිහට අපි සූදානම්ින් ඉන්නවා. දැන් ක්‍රීඩා පුවත් කිහිපයක් වෙතයි අවධානය. එළඹෙන 2021 වසරේදී එංගලන්තය, බංග්ලාදේශය, අයර්ලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්තාන යන රටවල ජාතික ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර 15 වන ආසියානු කුසලාන තරගාවලියද මෙහි පැවැත්වීමට නියමිතයි. එම කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 8කට සහභාගී වන අතර ඉන් 6ක් ICC ටෙස්ට් ශූරතාවලිය යටතේ ගැනෙන තරඟයි. මේ අතරම ටෙස්ට් තත්ත්වයකට ඉහළ නැංවුණු ලැබූ අයර්ලන්තය සමග ශ්‍රී ලංකාව මැයි මාසයේදී එක් ටෙස්ට් තරඟයකට සහභාගී වන අතර ඒ දෙරට අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේද වනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකාව ලබන වසරේදී එක් දින ජාත්‍යන්තර තරඟ 15කට සහ 2020 ජාත්‍යන්තර තරඟ 12කටද සහභාගී වීමට නියමිතයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් දස දෙනෙකු බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ඔවුන් මෙලෙස බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායක ජේසන් හෝල්ඩ්, එක්දින නායක කිරන් පොලාට්, ටෙස්ට් ක්‍රිකට් උපනායක රොස්ටන් චේස් මෙලෙස කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා. ඊට අමතරව ඩැරන් බ්‍රාවෝ, ෂෙල්ටන් කොට්‍රෙල්, ෂම්රා බ්‍රොක්ස්, එවින් ලුවිස්, ෂයි හෝප්, ෂිම්රොන් හෙඩ්මේයර් සහ නිකලස් පූරන් කණ්ඩායමෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය ජනවාරි 10 වනදා ආරම්භ වීමට නියමිතයි. උදැසන පුවත් විකාශය අවසන්. ජලිත හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.